අද මම වැටකුළු ව්‍යංජනයක් හදනවා. ඒකට මම ග්‍රෑම් 300ක් විතර බර තියෙන වැටකුළු ගෙඩියක් තමයි අරන් තියෙන්නේ. වැටකුළු ගෙඩිය ඉස්සලම හොඳට හොදගෙන මෙන්න මේ විදිහට කොටස් තුනකට වගේ කපා ගන්න. කපලා මම මේ පෙන්නන තීරු, ඒ කියන්නේ හයිය පොත්ත විතරක් අරින්න, පොත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අවශ්‍ය නැහැ. මොකද එහෙම කරොත් මේ වැටකුළු ඉදෙනකොට දිය වෙන බලනවා. ඊට පස්සේ මේ වගේ කෑලි වලට කපා ගන්න. අපි දැන් මේකට කුළු බඩු ටික එකතු කරමු. කහ තේ හැඳි භාගයක්, තුන පහ තේ හැඳක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුහා තේ හැඳි භාගයක්, කුරුඳු පුදු කෑල්ලක්, ලුණු කුඩු තේ හැඳක්. වතුර මේසෙන්දි පහක් විතර දාගන්න, වැඩි දාන්න යන්න එපා. මොකද මේක ඉදෙද්දි මේකෙන් වතුර උණනවා. අමමිරිස්, ලුණු, කරපිංචා, රම්පේ එකතු කරන්න. පියනකින් වහලා වැටකොළ ටික තැම්බෙනකන් උයා ගන්න. තාම වැටකොළ ටික හොඳට තැම්බිලා මදි. දැන් වැටකොළ ටික තැම්බිලා තියෙන්නේ, අපි පොල් කිරි ටික එකතු කරගමු. වැටකොළු ටික වැහෙන ගානට උකු පොල් කිරි දා ගන්න. කිරි ටික හිඳුනහම ලිප ඔෆ් කරගන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, මේ වගේ රසවත් වීඩියෝස් තවත් බලන්න නම් මගේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.